මේ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන චන්දික නානායක්කාරගේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් පිළිබඳවයි. ඒ පිළිබඳව ඔහු සිහිපත් කරන්නේ මෙලෙසයි. මිශ්‍ර පාසලක් වූ පැල්මඩුල්ල ගන්කන්ද ජාතික පාසලේ ඉගෙනගත්තුමා හැම වෙලේම අනිත් ළමයින්ට වඩා මවාගත්තු සංවරකමකින් පාසල තුල හැසිරෙන්නට වුණා. ඒකට හේතුව තමයි මගේ තාත්තා ඒ පාසලේම නියෝජ්‍ය විදුහල්පති වීම. තාත්තට තිබුණු ගෞරවය බය වගේම මම වැරද්දක් කළොත් ඒක තාත්තගේ තනතුරටත් හොඳ නෑ කියන එකත් කල්පනා කළමම හදාගත්තු රාමුවක් තුල කාලය ගත කරමින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මුහුණ දෙන්නයි. සංගීතයත් මම ඒ විභාගයේදී විෂයක් හැටියට කළා. ඒ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වුණේ අපේ ප්‍රදේශයේම වෙනස් බාලිකා පාසලක. එදා ප්‍රායෝගික පරීක්ෂණයට ගිය වෙලාවේ තමයි මගේ හිත ජීවිතේ මුල්ම වතාවට ගැහැණු ළමයෙක් ළඟ නතර වුණේ. අපි ඔවුන්ගේ පාසලට ගිය පිටස්තර පාසලක ශිෂ්‍යෝ නිසා ඔවුන් අපිව සුහදව පිළිගත්තා. ඒ අතර එහි සිටි ප්‍රියමනාප බොහොම සුන්දර පෙනුමකින් යුතු ගැහැණු ළමයෙක් ගැන නුහුරු හැඟීමක් මගේ හිතට ඇතුල් වුණා. ඒත් ඒක හිතට පමණක් සීමා වුණු සිතුවිල්ලක් විදියට තියාගෙන සංගීත ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීලා මට එන්න සිද්ධ වුණේ අද වගේ කෙනෙක් එක්ක සම්බන්ධකමක් පවත්වාගෙන යන්න කිසිම පහසුකමක් නොතිබුණ නිසායි. ඒ මොනව වුණත් මගේ හිත ඇය කෙරේ ලොකු බැඳීමක් ඇති වෙලා කියලා මට දැනුනේ මගේ මතකයෙන් ඇය ඈත් කරගන්න තිබුණු අපහසුවත් එක්ක. ඒත් එක්ක මමම කල්පනා කරලා තීරණයකට ආවා. හමු වෙන්න දකින්න කිසිම විදියක ඉඩක් නැති කෙනෙක් ගැන ඇයි මම මේ තරම් හිතන්නේ කියලා එහෙම හිතලා දැඩි අදිෂ්ඨානයකට ආවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්න කලින් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරන්නත්, ඒ සඳහා මුල සිටම අමතර පන්තිවලට සහභාගී වීමටත්, මගේ අය අදහස දෙමාපියන්ට දැනීමෙන් පසු ඔවුන්ගේ ආශිර්වාදයේ සමග සහයෝගය ඊට ලැබුණෙත් මම රත්නපුර නගරයේ ජීව විද්‍යා විෂය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අමතර පන්තියකටද ඇතුළත් වීමෙනුයි. පුදුමයකි, මගේ සිතට තදින් කාවෙදී මගේ මතකෙන් ඈත් කිරීමට වෙහෙස දරන ඒ සුන්දර තරුණියද මා ඇතුළත් වූ අමතර පන්තියට සහභාගී වීමට පැමිණ සිටියා. ජීවිතේ ප්‍රථම වතාවට මගේ සිත ගිය තරුණිය දෙවෙනි වතාවටත් මට හමුවන්නේ එලෙසයි. ඒ හමුවීම සමග මගේ යටිහිතේ තැන්පත් තිබූ ආදර හැඟුම් පෙරට වඩා වේගෙන් නැවත විකසිත වන්නට වැඩි කාලයක් ගත වුණේ නැහැ. දෙදෙනාම එකම විෂය හදාරමින් එකදම අමතර පන්තියේ ඉගෙනීම ලැබීම නිසා නිදහසේ අපට තෙම්සෝ විඳිමින් ඇසුරු කිරීමට අවස්ථාවද උදා වුණා. මේ කාලයේ වන විට මම ඇයට ඒ අමතර පන්තියේදී ගුඩ් මෝර්නින් කීමට සැදී පැහැදී සිටියත් සේම පන්තියේ අවසානයේ ඇයට නොකිය ඒ නිප්ම ගියේද නැහැ. කිසිදු උමනාවක් නොතිබුණද නිතර නිතර ඇය හා පොත්පත් මෙන්ම සටහන් හුවමාරු කරගත්තේද බොරුවට බව ඇයද දන්නා බව මම හොඳින්ම දැනගත්තා. මගේ ඒ ක්‍රියාකලාපය කිසිම විදිහක ප්‍රතික්ෂේප නොකළෙත් ඇය මට 100%ක් කැමති බව මම අවබෝධ කරගෙන සිටියේද මගේ ඉදිරිපත් නොවීම තුළ ඇය ඒ සඳහා ඉදිරිපත් වී තිබුණේ මට ඇය කැමති බව ප්‍රසිද්ධ දැන්වීම් පුවරුවක ලියා දක්වන්නාසේ අමතර පන්තියේ මා ලිවීමට භාවිතා කරන ඩෙස් එකේ ඇගේ ආදර අදහස ගීතයක පද හතරක් ලිවීමෙනි. ඔබට සිත ආදරය කරයි දෙතුළ ගොළු වී සිටි නැගුණු සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විඳි. මේ ගීපද නිසා අප පෙම්වතුන් බව මම වටහා ගතිමි. මෙලෙස තව දින කිහිපයක් ගත වෙද්දී එක් විවේකී අවස්ථාවකදී පන්තියේ මිතුරු මිතුරියන් දුකසෙප මාතෘකාවක් කරගනිමින් කතාබහක නියැලෙමින් සිටියේදී ඒ අවස්ථාවක් කරගත් මා එක්වරම බැරිද මා එක්ක හැමදාටම දුකසෙප බෙදාගන්න යනුවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙන් ඇය වචන පිට නොකර සිනහවෙන් ඇයට පිළිතුරු සපයන්නට සමත් වුණා. දැන් අපි පෙම්වතුන් පෙම්සෝ විදින අතර අධ්‍යාපන කටයුතු එලෙස හොඳින් පවත්වාගෙන ගියා. උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප දෙදෙනාම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් නොලැබුණෙන් රැකියා සඳහා යොමු වුණා. හෝටල් ශේෂ්ත්‍රයේ රැකියා කොට යොමු වූ මා ජීවිතය ගොඩනගා ගැනීමට සූදානම් වන වස් සමගම යුවතියක වශයෙන් ඇය විවාහයට පත්විය යුතු වයසට පැමිණ ඇතැයි ඇගේ දෙමාපියන් තීරණය කිරීමේ ගැටලුවට ඇහැටත් මටත් මුහුණ දෙන්නට සිදු වියේ නොසිතූ වේලාවක හෝටල් ශේෂ්ත්‍රය තුල දබුල්ල උනවටුන උස්වැටිකැයියා වැනි ගමෙන් බැහැරව දුර ප්‍රදේශවලට විටින් විට යෑමට සිදුවීමත් සමග ඇති වූ දුරස් වීමත් ඇගේ දෙමාපියන්ගේ තීරණයත් එකිනෙක ගැටීමේ අවසන් ප්‍රතිඵලය ලෙස අප දෙදෙනා දවසින් දවස දුරස් කරන්නට සමත් වී තිබුණෙන් ඇය කීකරු දේනියක ලෙස දෙමාපියන්ගේ යෝජනාවක් මගින් මනාලියක වී ගොස් ඇති බව පසු කාලයක මම දැනගත්තා.
එතනින් පටන් අදදක්වා කිසිදු දිනක ඇමට මුණ ගෙසි නැති අතර කොහෙහෝ සතුරින් ජීවත්වනු ඇතැයි යන්න පිස්සාසේත් පාතුල අදටත් පවතිනවා. කිසිදු අවස්ථාවක මගේ සිතේ ඒ ගැන ඉරිෂ්‍යාවක් වෛරයක් මෙන්ම කනගාටුවක්ද මෙතෙක් ඉපදී නැති අතර ඒ ඉදිරියටත් එසේම වන අතර මා ජීවත්වන තුරා මගේ ප්‍රථම ප්‍රේමය මට ආදරණීය අත්දැකීමක්. ඔබ තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නවතම වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.